ඉතාම අසාධාරණ ලෙස පළාත්පාලන මැතිවරණ පනත් සංශෝධනයෙන් 400කට ආසන්න ක්ෂේත්‍ර නිලධාරීන් විදියට කටයුතු කරමින් පළාත්පාලන මන්ත්‍රී ධූර දැරූ පුද්ගලයින්ගේ මන්ත්‍රී ධූර අහිමි කරන්න, එහෙම නැත්නම් මැතිවරණ තරඟ කිරීමේ අවස්ථාව අහිමි කරන්න ආණ්ඩුව කටයුතු කර තිබෙනවා. අවම වශයෙන් මේ අයට තමන්ගේ රස්සාවෙන් ඉල්ලාස් වෙලාවත් මැතිවරණයට තරඟ කරන්න අවස්ථාව නැහැ. ඒකට හේතුව තමයි මැතිවරණයට නාම යෝජනා බාර දෙන දිනට වසරක් ඇතුළත එක දවසක් හරි ක්ෂේත්‍ර නිලධාරියෙක් විදිහට කටයුතු කරලා තියෙනවා නම් තමන් උසුදුස්සෙක් වෙනවා. ඉතින් මේක අතිශයින් අසාධාරණයි. නමුත් මම දැක්කා මේ සම්බන්ධයෙන් ඒ ක්ෂේත්‍ර නිලධාරී මන්ත්‍රීවරුන්ට නැවත තරඟ කරන්න පුළුවන් වන නීති ගැටයක් තිබෙනවාය කියලා මාමිත්‍ර ඩිලාන් පෙරේරා ඇමතිතුමා කියනවා. සාමාන්‍යයෙන් ඩිලාන් පෙරේරා ඇමතිතුමා කියන හැම දෙයකම වගේ මට විරුද්ධ වෙන්න සිද්ධ වුණත් ඔන්න මට අවස්ථාවක් ලැබිලා තියෙනවා ඩිලාන් පෙරේරා ඇමතිතුමා කියන දේත් සමග එකඟ වෙන්න. ඔව්, කතාව නම් ඇත්තයි ඩිලාන් පෙරේරා ඇමතිතුමනි, හැබැයි අපි ඔය ගැන කතා නොකර සද්ද හිටියොත් තමයි අපිට මේ මන්ත්‍රීවරුන්ට උදව් කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා අපි වෙලාව ආවම අදාළ නීති තර්කයේ ගෙනෙමු, දැනට අපි කටවාගෙන සද්ද නොකර ඉමුයි කියලා ඩිලාන් පෙරේරා ඇමතිතුමාට මම යෝජනා කරනවා.